අයිබෝවන් ඔබ නැවත එක්ව සිටින්නේ බේසික් ජෙනටික්ස් දෙවන පාඩමත් සමගින් කලින් වීඩියෝ එකේදී අපි කතා කරා සෙල් සයිකල් සහ සෙල් ඩිවිෂන් පිළිබඳව. එතකොට අද අපි පාඩම අවධානය යොමු කරන්න හදන්නේ එතනින් එහාට බේසික් ස්ට්‍රක්චර් ඔෆ් ජීන් මියුටේෂන්ස් කියන විෂය පතයන් වලට. එතකොට අපි පළවෙනිටම හමුවන්නේ අපට බේසික් structure of gene යන මාතෘකාව. එහෙම නැත්නම් ජානේක මූලික ව්‍යුහය. ඒ යටතේ අපි කතා කරන පළවෙනිම මාතෘකාව වන්නේ DNA අණුවක ව්‍යුහය සහ ක්‍රියාව පිළිබඳව. ඉතින් DNA අණුවක් කියලා කියන්නේ න්‍යූක්ලියෝටයිඩ් හතරකින්. ඒ කියන්නේ ඇඩිනින්, සයිටොසින්, තයිමින් සහ ගුවැනීන් කියනවා නයිට්‍රජනීය භෂ්ම වලින් නිර්මාණය වෙන න්‍යූක්ලියෝටයිඩ් හතරකින් ගොඩනැගෙනා වූ බහු අවයවකයක්. එහෙම නැත්නම් පොලිමර් එකක් පිළිබඳව. එතකොට මෙන්න මේ පොලිමර් එක ද්විත්වදාම හෙලික්සියක් ආකාරයට තමයි සෛලයක් තුල පවතින්නේ. මෙහි ඇති ඩියොක්සිරයිබෝ න්‍යූක්ලියෝටයිඩ් භෂ්ම වලට අපි කියනවා අනුපූරක භෂ්ම යුගලනයක් පෙන්වනවා කියලා. ඒ කියන්නේ ඇඩිනින් නම් තයිමින් සමගත් ගුවැනින් නම් සයිටොසින් සමගත් යන ආදී වශයෙන් තමයි ඔවුන් එක් වෙලා ඉන්නේ. ඒ වගේම අපි කියනවා මේ දාමයන් ඇන්ටි පැරලල්. එහෙම නැත්නම් ප්‍රතිසමාන්තර ආකාරයට දිවෙනවා කියලා. ඒ වගේම න්‍යූක්ලියෝටයිඩයක් කියලා කියන්නේ ඩියොක්සිරයිබෝස් සීනි කාණ්ඩය, අදාළ නයිට්‍රජනීය භෂ්මය සහ ෆොස්ෆේට් කාණ්ඩයන්ගේ එකතුවක් වෙනවා වගේම ඒ ෆොස්ෆේට් කාණ්ඩය ඉවත් කරාම අපි මේ න්‍යූක්ලියෝටයිඩයක් කියලා තවදුරටත් කියන්නේ අපි ඒකට න්‍යූක්ලියෝසයිඩයක් කියලා කියනවා. ඉතින් මේ වගේ දේවල් නම් ඕගොල්ලෝ කලින් කතා කරපු දේවල් ඒ හින්දා අපි ටිකක් වේගෙන් ගමන් කරමු. එතකොට ක්‍රොමොසෝම්ස් හෙවත් වර්ණ දේහ සහ DNA වල පිළියෙල වීම ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ රූප සටහන තුල. එතකොට DNA පැක් වෙලා තියෙනවා මේ සෛලයේ න්‍යෂ්ටිය තුල වර්ණ දේහ ආකාරයට. ඒ වගේම මේ වර්ණ දේහයක් සමන්විත වෙලා තින්නේ ඔබට රූපේ පෙනෙන ආකාරයට හිස්ටෝන් ප්‍රෝටීන වටා එක් වෙලා. ඉතින් මෙතන තියෙනවා මේ මෙටාෆේස් ක්‍රොමොසෝම් කියලා වචනයක්. මෙටාෆේස් අවදීදී තමයි ක්‍රෝමොසෝමයක් වඩා හොඳින්ම කන්ඩෙන්ස් වෙලා තියෙන අවස්ථාව වෙන්නේ. ඉතින් එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ද්විත්ව හෙලික්සිය DNA දාමය හිස්ටෝන් ප්‍රෝටීන වටා ඇතිලා තියෙන ආකාරය. අපි ඊළඟට බලමු පොඩි පාරිභාෂික, එහෙම නැත්නම් ටෙක්නිකල් ටර්ම්ස් වගේක් තියෙනවා ජීන් ඇන්ඩ් ජීනෝම් කියලා. ජීනෝම් එකක් කියලා කියන්නේ යම්කිසි ජීවියෙක්ගේ තියෙනා වූ සියලුම DNA ප්‍රමාණය. ඒ කියන්නේ ජීවියෙකු පෙන්වන්න පුළුවන් ජීවියෙකුට පෙන්වන්න පුළුවන් සමස්ත DNA ප්‍රමාණය ජීනෝමයක් යටතේ කතා වෙනවා. එතකොට ජීන් එහෙම නැත්නම් ජානයක් අපිට හැමතිස්සෙම කතා වෙන වචනයක්. මේ ජානයක් කියලා කියන්නේ යම්කිසි විශේෂිතාකාරය ප්‍රෝටීනයක් එහෙම නැත්නම් එන්සයිමයක් නිපද වීමට අවශ්‍ය ජානමය පණිවිඩය තියෙන එක්තරා විශේෂිත DNA අනුක්‍රමයකට එහෙම නැත්නම් DNA දාමයකට තමයි අපි ජීන් එකක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ DNA දාමය තුල පණිවිඩ ගැබ් වෙලා තියෙන එක කියවන්නේ පහ තුන දිශාව යටතේ. අපි කලින් ස්ලයිඩ් එකේදී කිව්ව මතකයි ඇන්ටි පැරලල් එහෙම නැත්නම් ප්‍රතිසමාන්තර ගුණය පිළිබඳව පහ තුන දිශාවට එක දාමයක් ගමන් කරනවා නම් අනිත් දිශාවට තුන පහ එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවට යන විදිහට තමයි DNA දාමයක් ද්විත්ව දාමයේ හෙලික්සිය ආකාරයට හැදිලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කතා කරොත් අපිට කතා කරන්න පුළුවන් එක්සෝන්ස් සහ ඉන්ට්‍රෝන්ස් කියලා මේ ජානවල සැකැස්ම තුළ හඳුනා ගන්න පුළුවන් විශේෂිත ආකාරයක්. එක්සෝන් එකක් කියලා කියන්නේ යුකැරියෝටික් එහෙම නැත්නම් සුන්‍යෂ්ටික ජීවීන් තුළ යම්කිසි විශේෂිත ඇමයිනෝ අම්ල පිළිවෙලක් නිරූපණය කරන්න තියෙන DNA දාමයකට අපි කියනවා එක්සෝන් එකක් කියලා. සමස්ත හියුමන් ජීනෝම් එකම ගත්තාම එක්සෝන්ස් තියෙන බොහොම සුළු ප්‍රමාණයක්. එහෙම නැත්නම් 1%ක් වගේ ප්‍රමාණයක්.
මේ එක්සෝන්ස් පමණයි ඇත්තටම කිව්වොත් ඍජුවම සයිලේට අවශ්‍ය ප්‍රෝටීන නිෂ්පාදනයට දායක වෙන්නේ. ඒ හින්දා එක්සෝන් පිළිබඳ අධ්‍යයනයක් විද්‍යාඥයන් විසින් නිරන්තරයෙන්ම සිද්ධ කරනවා. ඊට පස්සේ හම්බ වෙන්නේ ඉන්ට්‍රොන්ස් කියලා කියන දේ. මේ ඉන්ට්‍රොන්ස් කියලා කියන දේ කියන්නේ සුනිෂ්ඨික සයිලේක ජානයක් ගත්තාම ඒ ජානයේ සෑම තැනකම ප්‍රෝටීන නිෂ්පාදනය කරන පණිවිඩය ඍජුවම ලබා දීලා නැහැ. एक पालने करन यामने करन नेत्तां एक अप्रेग्युलेट करन एक अन्य एक प्रकाशने वीम वेडि करन विविधाकार वेनात पानी विद थीयन खोटसुद जाने अक्तुल दाक्नेट लबेना अब में रूपसटाने बेलुवोद में रूपसटाने पेन देयक्तम्मै मेन में निल पार्टिंग दाक्नेट लबेने एक्सोन्स में निल पार्टिंग दाक्नेट लबेने एक्सोन्स में mRNA प्राइमरी ट्रांसक्रिप्ट एकटत ऐविल्ला mRNA ධාමය තුලදී නිරූපණය කරනවා මෙන්න මේ එක්සෝන්ස් ටික. එතකොට මෙන්න මේ තියෙන කොළපාට ඒවා ටික ඉන්ට්‍රොන්ස් ඒව සාපේක්ෂව හුඟක් විශාලයි මං කිව්වා එක්සෝන්ස් තියෙන්නේ 1%ක වගේ ප්‍රමාණයක් ජීනෝම් එකේ. එතකොට මෙන්න මේ තියෙන එහෙම ජීන් ක්ලස්ටර් එකකින් මේක ජීන් එකක් අරගෙන තමයි තියෙන්නේ. ඉතින් එතකොට ඉන්ට්‍රොන්ස් ප්‍රමාණය සෑහෙනම වැඩි. හැබැයි අවසාන ප්‍රොඩක්ට් එක ගන්නකොට එන්නේ ඉන්ට්‍රොන්ස් ප්‍රමාණය අයින් කරලා තමයි ලබා ගැනීම කරන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේ RNA වලටත් එයාලා කතා කරගන්න භාෂාවක් තියෙනවා. අන්න ඒ භාෂාව පිළිබඳව. එතකොට කෝඩෝන් එකක් කියලා කියන්නේ එක ළඟ පිහිටි නියුක්ලියෝටයිඩ් තුනකින් යම්කිසි විශේෂිත ඇමයිනෝ අම්ලයක් නිරූපණය කරනවා නම් ඒකට අපි කෝඩෝන් එකක් කියලා කියනවා. එතකොට මෙන්න මේ ඇමයිනෝ අම්ල එකතු වෙලා තමයි පොලිපෙප්ටයිඩයක් එහෙම නැත්නම් ප්‍රෝටීනයක් හදන්න ගන්නෙ. ඇත්තටම කිව්ව සයිලේකට ප්‍රෝටීන හැදීම හොඳටම ප්‍රමාණවත් සයිලේක සියලුම කාර්යයන් ඉෂ්ට කිරීමට. මොකද එන්සයිම ඔබ දන්නවා එන්සයිම සියල්ලක්ම පාහේ යම් යම් මේවා ඇරුණාම එන්සයිම සියල්ලක්ම පාහේ ප්‍රෝටීන වලින් නිර්මාණය වන්නේ. ඉතින් එන්සයිමයක් මගින් තමයි අදාළ න්‍යූට්‍රියන්ට්ස් එහෙම නැත්නම් පෝෂ්‍ය ද්‍රව්‍ය ටික එකතු කරලා අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ධාමයක් ෆොස්ෆොලිපිඩ් ධාමයක් ඒ වගේ දේවල් ශරීර උෂ්ණත්වය තුලදී සිදු කිරීමට අවශ්‍ය වෙනවා. ඉතින් එන්සයිමයක් තියෙන එන්සයිමයක් සාදන්න පුළුවන් කොතනකද අන්න එතන ජීවයක් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙනවා ඇන්ටිකෝඩෝන් කියලා වචනයක්. ඒ ඇන්ටිකෝඩෝන් එකේදී කියන්නේ මේ කෝඩෝන් එකට අනුපූරක වෙන RNA භෂ්ම වලට තමයි අපි ඇන්ටිකෝඩෝන් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි කතා වෙන වචනය තමයි ජෙනටික් කෝඩ් කියලා කියන්නේ. ජෙනටික් කෝඩ් එකක් කියලා කියන්නේ මේ ඇමයිනෝ අම්ලයත් සහ ඒකට අදාළව පවතින න්‍යූක්ලියෝටයිඩ් භෂ්ම අතර සම්බන්ධතාවය ගොඩනගන ඩික්ෂනරියක් වගේ. අපි ඊළඟට ජෙනටික් කෝඩ් කියන එක චුට්ටක් බලලා ඉමු. එතකොට ඔබට මේ රූපේ පේන්න තියෙන ජෙනටික් කෝඩ්ස් මේ කෝඩෝන් මෙතනදී ඕගොල්ලෝ චුට්ටක් අපහැදිලි වෙන්න පුළුවන් ඇයි මේ U අකුරක් තියෙන්නේ කියලා. මේ ජෙනටික් කෝඩ් එක විස්තරවන්නේ mRNA අණුව ලබා ගන්න ආකාරයෙන්. ඉතින් mRNA අණුවක තයිමීන් එකක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මොකද RNA අණුවක තයිමීන් නොමැති නිසා. ඉතින් අපිට දකින්න ලැබෙන යුරැසිල් අණුව. ඉතින් කෝඩෝන් මගින් මේ ගෙන යන පණිවිඩය පළමුව ගන්නේ මේ mRNA එක. එතකොට කෝඩෝන් එකේ අපිට දක්නට ලැබෙන්නේ DNA අණුවක් තුල. ඒක mRNA එකකට ලබා ගන්නවා. ඊට පස්සේ tRNA සහයෙන් තමයි ඒක පරිවර්තන එහෙම නැත්නම් ට්‍රාන්ස්ලේෂන් එක කරන්නේ. ඉතින් මෙහි දක්වලා තියෙන්නේ මේ mRNA තුල පණිවිඩය ගෙනියන ආකාරය නිසා තමයි U අකුරක් දක්වලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ mRNA දාමේ මෙන්න මේක ගත්තොත් U G U මගේ 16 ඇමයිනෝ අම්ලය පෙන්වනවා. මෙන්න මේ TRM එහෙම නැත්නම් term එහෙම නැත්නම් termination කියලා කියන්නේ දාමේ අවසන් කිරීම සඳහා ලබා දෙන පණිවිඩය. එතකොට ඒ වගේ stop codons 3ක් තියෙනවා. ඒවට අපි කියනවා stop codons 3ක් තියෙනවා ඔයාලට පේනවා. ඒ වගේම ඔයාලා පල්ලෙ හැබලොත් මෙතයනින් ඇමයිනෝ අම්ලයේ එකයි තියෙන සාමාන්‍ය සුනෂ්ටික ජීවියෙකුගේ ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ල විදිහට සැලකෙන්නේ මෙතයනින්. එතකොට මෙතයනින් සඳහා එක් කෝඩෝනයක් විවෘත වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ
මේ ජෙනටික් කෝඩ් කියලා අපි කතා කරපු එකේ තියෙන ලාක්ෂණික මොනවද කියන එක. එතකොට ඒ යටතේ අපිට හම්බ වෙන පළවෙනිම එක තමයි ඩීජෙනරටිව්, එහෙම නැත්නම් රිඩන්ඩන්සි කියන එක. එතකොට ඔයගොල්ලෝ කලින් රූපේ දැක්කනම් එතන තියෙනවා කෝඩෝන කිහිපයකින් එකම ඇමයිනෝ අම්ලයක් නිරූපණය කරන අවස්ථාවක්. උදාහරණයක් විදියට ගත්තොත් සෙරීන් කියන ඇමයිනෝ අම්ලය සඳහා UCU, UCC, UCA, UCG, AGU සහ AGC වශයෙන් කෝඩෝන කිහිපයක්ම එකම සෙරීන් ඇමයිනෝ අම්ලේ නිරූපණය කිරීම සඳහා භාවිතා වෙලා තියෙනවා. ඉතින් ඒකට අපි කියනවා ඩීජෙනරසි, එහෙම නැත්නම් රිඩන්ඩන්සි කියලා. ඒක ජෙනටික් කෝඩ් එකේ තියෙන ලක්ෂණිකයක්. ඒ වගේම අපිට හම්බ වෙන දෙවෙනි එක තමයි ස්පෙસિෆිසිටි. ඒ කියන්නේ එක් කෝඩෝනයකින් එක් ඇමයිනෝ අම්ලයක් පමණක් නිරූපණය කරන එක. දැන් කලින් උදාහරණෙම ගත්තහම UCU, UCU, UCC, UCA කියන ඒවෙන් සෙරීන් ඇමයිනෝ අම්ලය පෙන්නනවා කියලා කිව්වහම UCA කියන එකෙන් වෙනත් ඇමයිනෝ අම්ලයක් පෙන්නුම් කරන්නේ නැහැ. එයා පෙන්වන්නේ සෙරීන් පමණමයි. ඉතින් මේ ක්‍රමේ නිසා වැරදි අන්දමකට මේ ජානමය පණිවිඩය අර්ථ දැක්වීම අඩු වෙනවා. ඉතින් තුන්වෙනියට තියෙන්නේ නන් ඕවර්ලැපින් කියන ලක්ෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියේදී මේ ජෙනටික් කෝඩ් එක කියවන එක එකමතයක නොපිහිටින එක තමයි නන් ඕවර්ලැපින් යටතේදී විස්තර වෙන්නේ. ඊට පස්සේ not punctuated කියන ලක්ෂණයත් අපිට ජෙනටික් කෝඩ් එකේ දක්නට ලැබෙන එකක්. විරාමයක් නොමැතිවීම, විශේෂයෙන්ම මේ ආරම්භක කෝඩෝනයකින් කියවීම ආරම්භ කරාම කෝඩෝන අතර කිසිම බ්‍රේක් එකක් නැහැ. එක දිගට කෝඩෝන ටික කියවාගෙන යාම සිද්ධ වෙනවා. න්‍යූක්ලියෝටයිඩ් ත්‍රිත්ව කියවීම සිද්ධ කරනවා ස්ටොප් කෝඩෝනයක් හම්බ වෙනකන්. ඒ ස්ටොප් කෝඩෝන එක හම්බුනහම අදාළ පොලිපෙප්ටයිඩ් දාමය සංශ්ලේෂණය වීම අවසන් වෙනවා. අන්න ඒ ආකාරයට ගමන් කරන නිසා ඒ පොලිපෙප්ටයිඩ් දාමය අතරතුර කිසිදු හිස්තැනක් නොමැති වෙන ආකාරයට ජෙනටික් කෝඩ් එක ලියවලා තියෙන එකට අපි කියනවා not punctuated කියලා. ඒ වගේම අවසාන ලක්ෂණෙ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් යුනිවර්සල්, එහෙම නැත්නම් සාර්වත්‍ර බව. ළඟදී අනාවරණය කරගත්ත කෝඩෝන හතරක් ඇරුණුකොට සෛල ඉන්ද්‍රියක විශේෂයෙන් මයිටොකොන්ඩ්‍රියාව සහ සෛල ප්ලාස්මේ නැෂ්ටිය ගත්තාම අන්නේ ඒ ස්ථානවල සියල්ලකම වගේ ජෙනටික් කෝඩ් එක කියවන්නේ එකම සාර්වත්‍ර විදිහකට. නමුත් ළඟදී අනාවරණය කරගත්ත යම් කෝඩෝන හතරක් එක්ක මේක යම් අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක අදාළ පරිදි ඔබ වටහා ගත යුතුයි. හරි. එතකොට අපිට ජීන් එකක් ගැන කතාව ඉවර කරලා අපිට ඊළඟට යන්න පුළුවන් මේ ජානවල, එහෙම නැත්නම් එතනින් උඩට ගියාම වර්ණ දේහවල හමු වෙන්න පුළුවන් විකෘති ආකාර පිළිබඳ. ඉතින් ඇත්තටම මෙහෙම විකෘති තියෙනවද කියලා අපිට හිතන්න ඕන. එහෙම විකෘති ඇති වෙන්න පුළුවන් යම් ජානමය පණිවිඩේ යම් වැරද්දක් කියවීමේ යම් වැරද්දක් වුණාම, නැත්නම් සමහරක් වෙලාවට කාලයත් සමග යනකොට මෙන්න මේ වගේ විකෘති තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් මියුටේෂන් එකක්, එහෙම නැත්නම් විකෘතියක් කියලා කියන්නේ සරලවම මේ ජානමය මැටීරියල් එකේ වෙන්නව යම් කිසි වෙනස් වීමක්. ඉතින් ආකාර දෙකක විකෘති අපිට හම්බ වෙනවා. එකක් තමයි ජීන් මියුටේෂන්ස්, එහෙම නැත්නම් ජානමය විකෘතිත, සහ ක්‍රෝමසෝමල් මියුටේෂන්ස්, ඒ කියන්නේ වර්ණ දේහමය විකෘතිත. එතකොට පළවෙනියටම අපි ජානමය විකෘතිත බැලුවොත් ඒකේ හම්බ වෙන පළවෙනිම එක තමයි පොයින්ට් මියුටේෂන් කියන එක. එතකොට පොයින්ට් මියුටේෂන් එකක් කියලා කියන්නේ යම්කිසි එක් ස්ථානයක පමණක් හටගන්නා වූ වෙනස්කමක් තියෙනවා නම් අපි ඒකට කියනවා පොයින්ට් මියුටේෂන් එකක් කියලා. මෙන්න මේ පොයින්ට් මියුටේෂන් එකකදී ඇත්තටම වෙන්නේ අපි සරලව කල්පනා කරොත් න්‍යූක්ලියෝටයිඩ්, මේ ඩියොක්සිරයිබෝස් න්‍යූක්ලියෝටයිඩ් ගැන කතා කරන නිසා sugar, ඒ කියන්නේ ඩියොක්සිරයිබෝස් කාණ්ඩයත් එකයි ෆොස්ෆේට් කාණ්ඩයත් එකයි. එහෙනම් වෙනස් වෙන්නේ හැමදෙස්සෙම මොකක්ද? භෂ්මය. එහෙනම් මෙන්න මේ භෂ්මයේ වෙනස් වීම වෙන්න පුළුවන් එකක් ට්‍රාන්සිෂන් එකක්. ඒ කියන්නේ අපි දන්නව භෂ්ම තියෙන ආකාර නයිට්‍රජනීය භෂ්ම පිරිමිඩින් සහ පියුරින් ආකාරයෙන්ම. ඉතින් පිරිමිඩින් එකක් පියුරින් එකක්, ඔය පිරිමිඩින් එකක් පිරිමිඩින්ම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පියුරින් එකක් පියුරින් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට වෙන වෙනස්කමකට අපි කියනවා ට්‍රාන්සිෂන් එකක් කියලා. එතකොට ඔයාලට මෙන්න මේ රූපසටහනේ බලන්න පුළුවන්
ට්‍රන්සිෂන් එකක් ඇති වෙලා තියෙන ආකාරය මේ තයිමීන් කියන පිරිමිඩීනය සයිටොසීන් දක්වා ගමන් කරලා තියෙන ආකාරය හෝ සයිටොසීන් වලට තයිමීන් වෙන්න පුළුවන් ආකාරය ඇඩිනීන් වලට ගුවැනින් වෙන්නත් පුළුවන් ගුවැනින් වලට ඇඩිනීන් වෙන්නත් පුළුවන් දැන් ඊළඟට ගිහම හම්බෙනවා ට්‍රාන්ස්වර්ෂන් ට්‍රාන්ස්වර්ෂන් එකද වෙන්නේ තනිකරම වෙනස් ප්‍රභේදයක් බවට පරිවර්තනය වෙන එක ඉතින් ඒක ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ රූප සටහන තුළ ට්‍රාන්ස්වර්ෂන් ආකාර කිහිපයක් පිරිමිඩීන් පියුරින් වෙන ආකාරයත් පියුරින් පිරිමිඩීන් වෙන ආකාරයත් ඉතින් මෙන්න මේ වගේ පොයින්ට් මියුටේෂන්ස් අපිට වර්ග තුනක් කතා කරන්න පුළුවන් එකක් සයිලන්ට් මිසෙන්ස් සහ නන්සෙන්ස් කියන ආකාර අපි මොනවද ඒවා කියලා ඒ අදාළ ස්ථානයන් හිදීම කතා කරමු පළවෙනිටම අපිට හම් වෙන සයිලන්ට් මියුටේෂන් කියන එක වචනෙම කියනවා නිශ්ශබ්ද භාවය ඒ කියන්නේ අපි හිතන්න යම් භෂ්මයක් වෙනස් වෙනවා හැබැයි මේ වෙනස් වෙන භෂ්මේ නිසා ඒ නියුක්ලියෝටයිඩ් ත්‍රිත්වය කියන්නේ මේ කෝඩෝන් එකේ සැලකියුතු වෙනසක් වෙන්නේ නැහැනේ නැහැ කියලා අවස්ථාවක් උදාහරණයක් විදිහට අපි සෙරීන් ගැන කතා කරනකොට අපි දැක්කා භෂ්මාකාර දෙකක් සෝරි කෝඩෝන් ආකාර දෙකක් උදාහරණයක් විදිහට UCU සහ UCC හිතන්න ඒකට අදාළව DNA දාමේදී මේ අවසානයටම තියෙන නියුක්ලියෝටයිඩේ වෙනස්වීමක් වෙනවා කියලා. නමුත් ඒත් මේ පණිවිඩය කියවෙන්නේ එකම සෙරීන් අම්ලය ආකාරයට. ඉතින් මේකට හේතුවක් වෙන්නේ ඇත්තම කිව්වොත් මේ ඇමයිනෝ අම්ලවල ට අදාළව ගොඩනැගෙන්නව මේ ජෙනටික් කෝඩ් එකේ තියෙන ඩීජෙනරසි එක අපි කලින් කියපු ලාක්ෂණිකයක්. ඒ කියන්නේ එකම ඇමයිනෝ අම්ලයට එකිනෙකට වෙනස් කෝඩෝන තිබීම. ඉතින් ඒකට උදාහරණයක් අපිට දක්වන්න පුළුවන් තවත් උදාහරණයක් විදිහට CCC CCA කියන එක ප්‍රෝලීන් ඇමයිනෝ අම්ලේ නිරූපණය කරන එකම මෙතන ට්‍රාන්සිෂන් එකක් වෙනවා ඇඩිනීන් ගුවැනීන් බවට පියුරින් එකක් පියුරින් එකක් බවට නමුත් එතනදී කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ACCG කියන කෝඩෝන් එකනොත් පෙන්වන්නේ ප්‍රෝලීන් ඇමයිනෝ අම්ලය නිසාම ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙනවා මිසෙන්ස් මියුටේෂන්ස් කියන එක මේ මිසෙන්ස් මියුටේෂන් එකක් ඇති වෙන්නේ යම් කිසි ස්ථානයකට ඊට හාත්පසින් වෙනස්ම ඇමයිනෝ අම්ලයක් නිර්මාණය වුණා. දැන් සයිලන්ට් එකේදී තුනේ මේ භෂ්මයක් වෙනස් වෙන එක. හැබැයි මේ භෂ්මයේ වෙනස් වීම නිසා හිතන්න දැන් අලුතින් ඇමයිනෝ අම්ලයක් බිහි වෙනවා කියලා. අන්න ඒ ඇමයිනෝ අම්ලය නිසා තමයි ඒ ඇමයිනෝ අම්ලයේ බිහිවීමත් එක්කම මිසෙන්ස් මියුටේෂන් එකක් ඇති වෙන්න ගන්නවා. ඉතින් මේ මෙන්න මේ ඇමයිනෝ අම්ලයේ අදාළ ප්‍රෝටීන් එකේ තියෙන තැන අනුව ඒක අනුමත කරන්න පුළුවන් හෝ ඒක අනුමත නොකර ඒ කියන්නේ ඒක තනිකරම අනුමත නොවන මට්ටමකට යන්න පුළුවන් අදාළ ප්‍රෝටීනේ කාර්යයට. අපි උදාහරණයකින් මේක තේරුම් ගමු. එතකොට උදාහරණයක් විදිහට ගත්තාම මේකේ පළවෙනි උදාහරණේ තියෙනවා acceptable mesense එකක් විදිහට hemoglobin අණු hemoglobin A කියන අණුවක beta chain එකේ 61 වෙනි පොසිෂන් එකේදී ලයිසීන් වෙනුවට ඇස්පරජීන් කියන ඇමයිනෝ අම්ලය එනවා. ඕගොල්ලෝ ඇමයිනෝ අම්ල පිළිබඳව දන්නවනම් ලයිසීන් සහ ඇස්පරජීන් කියන ඇමයිනෝ අම්ල දෙක තමයි මෙතන මාරු වෙන්නේ. හැබැයි එහෙම වුණා කියලා ඒ හිමොග්ලොබින් අණුවේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ඕගොල්ලෝ ගත්ත මේ partially acceptable කියලා එතන හිමොග්ලොබින් A වල බීටා චේන් එකේ 6 වෙනි පොසිෂන් එක ග්ලූටමේට් වල ඉඳන් වැලින් වලට මාරු වෙලා තියෙනවා. එතකොට ග්ලූටමේට් වල ඉඳන් වැලින් වලට මාරු වෙලා තිබීමත් එක්ක නිර්මාණය වෙන නව හිමොග්ලොබින් අණුව HPS එහෙම නැත්නම් සිකල් සෙල් දෑක ඇති සෛල රක්තහීනතාවට අදාළ වෙන හිමොග්ලොබින් අණුව නිර්මාණය වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් ඒකෙනුත් හිමොග්ලොබින් වල කාර්යභාරය ඉෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා ඒක acceptable. නමුත් පාෂලි කියලා කියන්නේ අර කලින් හිමොග්ලොබින් අණුව හිමොග්ලොබින් A කියන අණුව කරපු කාර්යභාරයේම ඒ ප්‍රමාණයෙන්ම කරන්න තරම් හිමොග්ලොබින් S කියන අණුව අපොහසත් වෙන නිසා. ඉතින් unacceptable mesense එකක් කියලා කියන්නේ HbA වල හිමොග්ලොබින් A වල ඇල්ෆා චේන් එකේ 58 වෙනි ලොකේෂන් එක හිස්ටිඩීන් වල ඉඳන් ටයිරෝසින් වලට යනවා.
මෙන්න මේ අවස්ථාවේදී නිර්මාණය වෙන ආල්ෆා චේන් එකට අපි කියනවා මේ 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 හිමොග්ලොබින් බෝස්ටන් කියලා. ඉතින් ඒක ආකාරයේ සැහෙන මරණීයයි. ඉතින් ඒ කියන්නේ අදාළ කාර්යය ඉෂ්ට කිරීමට තරම් හිමොග්ලොබින් අණුව මේ පොලිපෙප්ටයිඩ් දා මේ හිමොග්ලොබින් කියන්නේ පොලිපෙප්ටයිඩ් අණුව. අපි දන්නවා ඒක චාර්තුර්ථක ව්‍යුහයක් තියෙන මේ අණුවක් විදිහට. ඉතින් මේ ඒ අණුව අපෝසත් වෙනවා අදාළ වෙනස්කම උනත් අදාළ විදිහට ක්‍රියා කරන්නට. ඉතින් ඒක මේ සෙන්සර්ල unacceptable අවස්ථාවට උදාහරණයක්. ඊට පස්සේ අපිට හම්බ වෙනවා nonsense mutations. මේ nonsense කියන mutations කියලා කියන්නේ යම්කිසි ස්ථානයක ඇති වෙන මේ එක භෂ්මයක වෙනසක් නිසා නිර්මාණය වෙනවා නම් stop codon එකක්. එහෙම නැත්නම් termination codon එකක් mRNA අණුවට ඒක හරියට වැටහෙන්නේ නැහැ. එතනින් තනිකරම ප්‍රෝටීන සංශ්ලේෂණය වීම අවසන් වෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට අවශ්‍ය කරන්නා වූ ප්‍රෝටීන් එකේ යම් කොටසක් පමණයි නිර්මාණය වෙන්නේ. ඉතින් ඒකට උදාහරණයක් තමයි මේ UCA. ඒ කියන්නේ සෙරීන් වලට සෙරීන් ඇමයිනෝ අම්ලයට අදාළ භෂ්ම අණු පිළිවෙලයි C වෙනුවට ඒක ඇඩිනින් වලට ට්‍රාන්ස් වර්ෂන් එකක් වුණාම ඒක ස්ටොප් කෝඩෝන් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී දාමය සංශ්ලේෂණය වීම ප්‍රෝටීන සංශ්ලේෂණය වීම එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ තියෙන ෆ්‍රේම් ෂිෆ්ට් මියුටේෂන්ස් ජීන් මියුටේෂන්ස් යටතේම ඉතින් ෆ්‍රේම් ෂිෆ්ට් කියන එකේ වචනෙම අල්ලගන්නත් පුළුවන්. ෆ්‍රේම් එක එහෙම නැත්නම් දාමය ෂිෆ්ට් වීම ඒ කියන්නේ තල්ලු වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ අලුතින්ම භෂ්ම එකක් දාමයට ඇතුළත් වීමේ ප්‍රතිඵලයක් විදිහට හෝ තිබෙන්නා වූ භෂ්මයක් එතනින් ඉවත් වීමේ ප්‍රතිඵලයක් විදිහට මේ කෝඩෝන කියවීමේ අනුපිළිවෙල වෙනස් වීම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ උදාහරණේ යුරිඩීන් කියන මෙන්න මේ න්‍යූක්ලියෝටයිඩ් ය ඉවත් වෙලා යනවා. එතකොට UCA එතනින් පස්සේ තියෙන CCU විදිහට තමයි කියවන්නේ. ඉතින් එතකොට අදාළ ප්‍රෝටීන් එක සෙරීන් පළවෙනට ගත්තා ඒක හරි. නමුත් ඊට පස්සේ සෙරීන් විය යුතු තැනට දැන් කියවෙන්නේ ප්‍රෝලීන් පණිවිඩය. ඉතින් AC එකත් ඉවත් වෙලා ගියාම CUA විදිහට කියවෙන්නේ ලියුසින්. ඒ කියන්නේ තනිකරම වෙනත්ම පණිවිඩයක්. ඉතින් මෙන්න මේ වගේ මියුටේෂන් එකකට අපි කියනවා ෆ්‍රේම් ෂිෆ්ට් මියුටේෂන් එකක් කියලා. මෙන්න මේ ෆ්‍රේම් ෂිෆ්ට් මියුටේෂන් එකකදී උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ කෝඩෝන දෙකක් විතරක් එහෙම නැතර වෙන්නේ නැහැ. නමුත් යම් අවස්ථාවකදී මෙතනට ස්ටොප් කෝඩෝන් එකක් නිර්මාණය වෙන්න ගත්තොත් අන්න එතනදී ප්‍රෝටීන සංශ්ලේෂණය නැතර වෙලා ප්‍රිමචුව ටර්මිනේෂන් එකක් නිර්මාණය වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙන තවත් ජීන් මියුටේෂන් ආකාරයක් තමයි ට්‍රයි නියුක්ලියෝටයිඩ් රිපීට් එක්ස්පැන්ෂන් කියලා කියන්නේ. මේක චුට්ටක් ඇඩ්වාන්ස්ඩ් විදිහක මියුටේෂන් එකක්. ඕගොල්ලෝ ටිකක් ඉස්සරහට යනකොට තමයි මේක ඉගෙන ගන්න. ඉතින් කොහොම හරි කෝඩෝන් යම් පිළිවෙලවල් කිහිපයක් නිරන්තරයෙන්ම දිගින් දිගටම එන්න ගත්තහම යම් යම් ප්‍රෝටීන අණු නිෂ්පාදනය වෙන්න ගන්නවා. ඒ ප්‍රෝටීන අණු මගින් යම් රෝග ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට හන්ටින්ටන්ස් කෝරියා කියන එක ඇති වෙන්නේ මේ CAG කියන ත්‍රිත්ව නිරන්තරයෙන්ම දිගින් දිගටම එකතු වෙන්න ගත්තහම දාමය තුළට. ඉතින් ෆ්‍රැජයිල් එක්ස් සින්ඩ්‍රෝම් වලදි CGG, මයටොනික් ඩිස්ට්‍රොෆි වලදි CTG and spinobulbar muscular atrophy එකදි CAG repeats නිරන්තරයෙන්ම එක්වීම වෙනවා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන ලෙඩක් තමයි හන්ටින්ටන්ස් කෝරියා කියලා කියන්නේ. ඉතින් ඒක ගැන ඔයගොල්ලෝ කියවන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ ක්‍රොමොසෝමල් මියුටේෂන්ස්. එහෙම නැත්නම් වර්ණ දේහමය විකෘතිතා පිළිබඳව. ඉතින් මියුටේෂන්ස් මගින් යම්කිසි වර්ණ දේහයක් තනිකරම වෙනස් වෙනවා නම් අන්න ඒකට අපි කියනවා වර්ණ දේහමය විකෘතිතා කියලා. ඉතින් මේක එක්ක එකක් ඩිලීෂන් එකක්. ඒ කියන්නේ වර්ණ දේහයේ යම් කොටසක් ඉවත් වීමක් හෝ ට්‍රාන්ස්ලොකේෂන් වර්ණ දේහයේ යම් කොටසක් තවත් වර්ණ දේහයක් මතට ගිහිල්ලා සම්බන්ධ වීමක් වෙන්න පුළුවන්.
ඉතින් ඒ අනාදී වශයෙන් බේසික් ස්ට්‍රක්චර් ඔෆ් ජීන් ඇන් ජීන් මියුටේෂන් පිළිබඳව අවසන් වෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කියන්න කැමති මේ DNA ට්‍රාන්ස්ලේෂන් ඇන් ට්‍රාන්ස්ක්‍රිප්ෂන්, වොබල් හයිපොතෙසිස්, DNA ඩිනචුරේෂන් ඇන් රොබර්ට්සෝනියන් ට්‍රාන්ස්ලොකේෂන් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. විශේෂයෙන්ම රොබර්ට්සෝනියන් ට්‍රාන්ස්ලොකේෂන් එක පිළිබඳව කොහොමද පුද්ගලයින්ට විවිධ ජානමය ප්‍රශ්න ඇති වෙන්නේ කියන එක ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් රොබර්ට්සෝනියන් ට්‍රාන්ස්ලොකේෂන් එක අධ්‍යයනය කරාම. ඉතින් එතනින් බේසික් ස්ට්‍රක්චර් ඔෆ් ජීන් සහ ජීන් මියුටේෂන්ස් පිළිබඳව අවසන් වෙනවා. අපි ඊළඟට DNA ඩැමේජ් ඇන් DNA රිපෙයා යටතේදී නැවත හමු වෙනවා.